සුබදසනක් ජීවීන්ගේ පැවැත්ම උදෙසා විවිධ සාධක අවශ්‍ය වෙනවා මේ අතරින් පෝෂණයේ ප්‍රධාන තැනක් ගන්නවා මිනිසුන් වෙන අපි අපේ පෝෂණ අවශ්‍යතා ඉටු කරගන්න ආහාර පාන නොඑක් විදිහට භාවිත කරනවා ඒ වගේම මේ ලෝකයේ වෙසෙන සියලුම ජීවීන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න පෝෂණ අවශ්‍යතා සපුර ගන්න විවිධ ක්‍රමෝපායන් භාවිත කරනවා අද ජීවීන්ගේ පෝෂණයේ පාඩමින් අපි හිතුවා මේ ක්‍රමෝපායන් පිළිබඳව සහ පෝෂණයේ පිළිබඳ ටිකක් වැඩිපුර කතා කරන්න මුලින්ම අපි ජීවීන් සිය පෝෂණ අවශ්‍යතා සපුර ගන්න භාවිත කරන ක්‍රමෝපායන් මොනවද කියලා ශෂික මිස්ගෙන් විස්තර කරගනිමු ඔව්ද පුතේ සියලුම ජීවීන්ට පොදු ලක්ෂණ කීපයක් අපි පොඩි පන්තිවලදී කතා කරලා තියෙනවා මෙහිදී පෝෂණය කියන්නේ සියලුම ජීවීන්ට පොදු එක් සුවිශේෂී ලක්ෂණයක් අපි මෙහිදී කතා කරනවා මේ සුවිශේෂී ලක්ෂණය වූ පෝෂණය ගැන එක් එක් ජීවීන් පෝෂණය ලබා ගන්න විවිධ ක්‍රම පවතිනවා මෙහිදී අපි කතා කරනවා එක් එක් ජීවීන් පෝෂණය ලබා ගන්නා ආකාරවලින් ප්‍රධාන වශයෙන්ම අපිට නම් කරන්න පුළුවන් ප්‍රධාන සුවිශේෂී පෝෂණ ක්‍රම දෙකක් ගැන ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය සහ විෂමපෝෂී පෝෂණ ක්‍රමය කියන මෙහිදී ස්වයංපෝෂී පෝෂණ ක්‍රමය කියද්දී දුවට පුතාලට මතක් වෙයි ස්වයංපෝෂී කිව්ව ගමන් සාමාන්‍යයෙන් මතක් වෙන්නේ ශාක ස්වයංපෝෂීන් යනුවෙන් අපි හඳුන්වනවා තමන්ගේ ආහාරය තමන් විසින්ම නිපදව ගන්න පුළුවන් ජීවීන් ඒ කියන්නේ ආහාරය සඳහා වෙනත් ජීවීකු මත යැපීමට අවශ්‍ය වෙන්නේ නැති ජීවීන් අපි කියනවා ස්වයංපෝෂී ජීවීන් කියලා මෙහිදී අපි බලමු ස්වයංපෝෂී ජීවීන්ට උදාහරණ කීපයක් දුවල පුතාලට මතක් වෙන හරිත ශාක ශාක අපිට ස්වයංපෝෂී ජීවීන් විදියට හඳුන්වන්න පුළුවන් හැබැයි දුවේ පුතේ ශාකයක් ගත්තම අපිට සියලුම ශාක ස්වයංපෝෂී කියන්න බෑ සුවිශේෂ වෙනවා හරිත ශාක නැත්නම් කොළපැහැ ශාක තමයි ස්වයංපෝෂී ජීවීන් විදියට අපිට වර්ග කරන්න පුළුවන් ඒගොල්ලන්ට තමන්ගේ ආහාරය නිපදවා ගත හැකි දැන් ශාක විතරක් නෙමෙයි ස්වයංපෝෂී ජීවී කාණ්ඩ වර්ග කරද්දී අපිට ඇල්ගී කියලා විශේෂයක් නම් කරන්නත් පුළුවන් කොළපැහැ ඇල්ගී විශේෂ තියෙනවා මූදේ තියෙනවා එහෙම නැත්නම් මිරිදිය හෝ කර්දී ජලය ඇති වෙන්න පුළුවන් මෙන්න මේ වගේ කොළපැහැ ඇල්ගී විශේෂ මේගොල්ලන්ට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය මගින් ආලෝක ශක්තිය ලබාගෙන මේගොල්ලන්ට පුළුවන් ආහාර නිපදවීමේ හැකියාවක් තියෙනවා ඒත් එක්කම තවත් විශේෂ වර්ග ඉන්නවා දැන් දුවල පුතල සමහර විට හිතයි බැක්ටීරියා කියන්නේ ස්වයංපෝෂී ජීවියෙක්ද සමහර බැක්ටීරියා වර්ග ඉන්නවා ඒගොල්ලන්ට තමන්ගේ ආහාරය තමන් විසින් නිපදවාගත හැකි ජීවීන් අපි ඒගොල්ලන්ට කියනවා සමහර අවස්ථාවලදී ආලෝක ශක්තිය ලබාගෙන පෝෂණීය ආහාර නිපදවාගත හැකි ජීවීන් ඊට අමතරව සමහර අවස්ථාවලදී රසායනික ශක්තිය ලබාගෙන පෝෂණීය නිපදවාගත ආහාර නිපදවාගත හැකි ජීවීන් ওই විදිහට රසායනික සංශ්ලේෂක බැක්ටීරියා සහ ප්‍රභා සංශ්ලේෂක බැක්ටීරියා වර්ග කියලා අපිට බැක්ටීරියා වර්ගත් නම් කරන්න පුළුවන් මේ ආකාරයට පෝෂණ ක්‍රම කීපයක් ගැන අපි කතා කරද්දී දැන් අපිට ස්වයංපෝෂී ප්‍රධානම ස්වයංපෝෂී උදාහරණයක් විදිහට අපිට ප්‍රධාන වශයෙන්ම මතක් වෙන්නේ හරිත ශාකයනේ දැන් මේ හරිත ශාකය ගැන කතා කරද්දී අපිට ප්‍රධාන මාතෘකාවක් තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කියන වචනය ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද ප්‍රභාට මතකද විද්‍යාපාඩමේ මතකයක් එක්ක මේ මට බොහොම සරල මතකයක් තියෙන මේ ශාක ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය කියලා තමයි මම අහලා තියෙන්නේ. ඔව්. අර්ථකථනය නිවැරදි. නමුත් ඒක අපි තව තරමක් දුරට විග්‍රහ කරලා අඩුපාඩු තරමක් හදාගෙන මේක කතා කරමු. ශාක ආහාර නිපදවීම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. නමුත් අපි ප්‍රභා සංශ්ලේෂණය නිර්වචනය කරද්දී හරිත ශාක කියන වචනේ තිබිය යුතුයි. හරිත ශාක ඒත් එක්කම සූර්යාලෝකය තිර කරගෙන පසෙන් ජලය ලබාගෙන වාතයෙන් කාබන් ඩයොක්සයිඩ් වාතය ලබාගෙන ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අපි ප්‍රභා සංශ්ලේෂණය යනුවෙන් හඳුන්වනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය නිර්වචනය කරද්දී හරිත ශාක කියන වචනය තිබිය යුතුමයි. ඒ විදිහට අපිට ප්‍රභා සංශ්ලේෂණය නිර්වචනය කරන්න පුළුවන්. දැන් මේ ආකාරයට ප්‍රභා සංශ්ලේෂණය අපිට පුළුවන් සමීකරණයක් මගින් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය විස්තර කරන්න. මෙහිදී මේ සමීකරණය වචන සමීකරණය සහ සූත්‍රයක් මගින් නිරූපණය කරන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය නිරූපණය කරන්න මෙන්න මේ ආකාරයෙන් අපිට මේ සමීකරණය රසායනික තුලිත සමීකරණය විදියට අපි හඳුන්වනවා මෙහිදී දක්වන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලය ලබාගෙන හිරු එළිය සහ හරිතප්‍රද සහිත ශාක ආහාර නිපදවීම නැත්නම් ග්ලූකෝස් නිපදවීම මෙහිදී අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් පිටවෙනවා පහත දැක්වෙන්නේ වචන සමීකරණය
ඉහලින් දැක්වෙන්නේ දුවල පුතාලට තුලිත රසායනික සමීකරණය. දැන් දුවල පුතාලට තුලිත රසායනික සමීකරණය ලියන්න කිව්වහම වචන සමීකරණය ලියන්න බෑ. ඒත් එක්කම තුලිත කියන වචනේ තමයි ඔයගලන්ට පේනවනේ කාබන් ඩයොක්සයිඩ් ඉස්සරහින් 6ක් තියෙනවා, ජලයේ ඉස්සරහින් 6ක් තියෙනවා, ඔක්සිජන් ඉස්සරහින් 6ක් තියෙනවා. මේ ඉලක්කම් වලින් කරලා තියෙන්නේ ඒකෙක් දෙපස තියෙන පරමාණු ප්‍රමාණය දෙපැත්තට තුලිත කිරීමක්. එහෙමනම් තුලිත රසායනික සමීකරණයේදී මේ විදිහට ඕගලන්ට සමීකරණය තුලිත කරලා දැක්විය යුතුයි. එහෙම නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. පළවෙනි තියෙන වචන සමීකරණයත් ඉදිරිපත් කරද්දී හිරු එළිය සහ හරිතප්‍රද කියන කොටස් දෙක දැමීම මෙහිදී හොඳට මතක තබා ගත යුතු වෙනවා. ජීවීන්ගේ පෝෂණය කියන මේ පාඩම් මාතෘකාව ගැන අපි මුලින්ම කතා කරා ස්වයං පෝෂණ පිළිබඳව. මේ පෝෂණ ක්‍රම පිළිබඳව දැන් ඉන් අනතුරුව අපි සූදානම් පැහැදිලි කරගන්න විෂම පෝෂී පෝෂණ ක්‍රම පිළිබඳව සාගරිකමයි අපි පැහැදිලි කරගමු. දුවේ පුතේ මේ පැහැදිලි කිරීම කරගන්න කලින් අපි මුලින්ම බලමු විෂම පෝෂීන්ගේ ජීවීන් ආකාර කීපය. විෂම පෝෂීන්ගේ ජීවීන් ආකාර කීපයක් දැන් ඔබට රූප රාමු වලින් දැක ගන්න පුළුවන්. මේ රූප රාමු හොඳින් නිරීක්ෂණය කරන්න මේ හැම රූප රාමුවක්ම නිරීක්ෂණය කරද්දී ඔබට දැක ගන්න පුළුවන් මේ ජීවීන් තමන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා වෙනත් ශාකයක් මත හෝ තවත් ජීවියෙක් මියගිය ජීවියෙක් හෝ මියගිය නැති ජීවියෙක් මත යැපෙනවා කියලා. මේ විදිහට මේ ජීවීන් ඇයි තවත් ජීවියෙක් මත යැපෙන්නේ? ඒ මොවුන්ට තමන්ගේ ආහාර තමා විසින්ම සංශ්ලේෂණය කරගන්න බැරි නිසා. ඉතින් දුවේ පුතේ මේ විදිහට තමන්ගේ ආහාර තමන්ට සංශ්ලේෂණය කරගන්න බැරි ජීවීන් අපි විෂම පෝෂීන් ලෙස හඳුන්වනවා. අපිට විෂම පෝෂීන් ප්‍රධාන ආකාර කීපයක් අඳුනා ගන්න පුළුවන්. ඒවා තමයි මුතෝපජීවීන්, ඒට අමතරව අපේ පරිසරයේ ඉන්න විලෝපිකයන්. විලෝපිකතාවය කියන්නේ විෂම පෝෂී ජීවි ආකාරයක්. මුතෝපජීවී කියන්නේ විෂම පෝෂී ආකාරයක්. ඒ වගේම තව පරපෝෂීන් කියන්නේ විෂම පෝෂී ආකාරය. අපිට පරපෝෂී ආකාර ගත්තාම පූර්ණ පරපෝෂී ආකාර සහ අර්ධ පරපෝෂී ආකාර අපේ පරිසරයේ ඉන්න ජීවීන් අතර අඳුන ගන්න පුළුවන්. දුවේ පුතේ අපි දැන් බලමු රූප රාමුව. මේ රූප රාමුව ඔබට විශේෂ රූප රාමුවක් වේවි. මේ රූප රාමුව හොඳින් නිරීක්ෂණය කරන්න මෙහිදී ඔබට බලා ගන්න පුළුවන් මේ සතා තමගේ ගොදුර සොයා ගන්න ආකාරය. මෙහිදී තම ගොදුර පසුපස හඹා ගිහිල්ලා ගොදුරක් ලබා ගන්න ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මෙසේ තමාගේ පෝෂණ අවශ්‍යතා සඳහා තව ජීවියෙකු ගොදුරු කර ගැනීම අපි විලෝපීයතාවය කියලා හඳුන්වනවා. මේ විලෝපීයතාවය අපේ පරිසරයේ සමබරතාවය රැක ගන්න අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම විලෝපීයතාවය විතරක් නෙවෙයි. මුතෝපී ජීවීන් කියන්නේ අපේ පරිසරයේ ඉන්න තවත් පරපෝෂී ජීවීන් ආකාරය. මුතෝපී ජීවීන් කියලා කියන්නේ මියගිය ශාක හෝ සත්ව කොටස් මත පෝෂණය ලබන ජීවීන්. මේ මියගිය ශාක හෝ සත්ව කොටස් මත පෝෂණය ලබන මුතෝපී ජීවීන් අපිට බැක්ටීරියා සහ දිලීර ආකාර දැක ගන්න පුළුවන්. දුවේ පුතේ ඔබට මේ රූප රාමුවේ පේන්නේ හතු. අපි දන්නවා පැහැදිලිවම අපි දැකලා තියෙන හතු තමයි. මේ හතු කියන්නේ දිලීරයා. මේ දිලීරයේ පෝෂණය ලබන්නේ මියගිය ශාක ජීවි කොටස් මත. මියගිය ජීවි කොටස් මත පෝෂණය ලැබලා මොවුන් ඒවා දිරාපත් කිරීම කරනවා. මේ නිසා මොවුන් වැඩගත් වෙනවා අපේ පරිසරයේ ද්‍රව්‍ය වියෝජනය කිරීම සඳහා. ඒ වගේම අපේ පරිසරයේ තියෙන තවත් පෝෂී ආකාරයක් තමයි පරපෝෂීන් කියන්නේ. ඔබට දකින්න ලැබෙන්නේ මේ රූප රාමුවේ මැක්කේ. මේ මැක්කා අපේ ධාරක ජීවියෙක්ගේ දේහය මත රුධිරයේ උරා බොමින් ජීවත් වෙනවා. මේ වගේ ජීවීන් අපි පරපෝෂීන් කියලා කියනවා. මේ පරපෝෂිත ජීවීන් ගත්තාම අපිට අඳුන ගන්න පුළුවන් ශාකවලත් පරපෝෂීන් දකින්න ලැබේ. දුවල පුතාල දැකලා තියෙන ඇති මේ අපිට දකින්න ලැබෙන්නේ පූර්ණ පරපෝෂී ශාකයක්. මේ ශාකයට අපි කියනවා කුස්කුටා, එහෙම නැත්නම් අග මුල නැති වැල කියලා. මේ ශාකයේ විශේෂත්වය තමයි මේ ශාකය තමන්ගේ ජලයේ කනිජ අවශ්‍යතාවය සහ ආහාර අවශ්‍යතාවය යන දෙකම ධාරක ශාකයෙන් ලබා ගන්න. ඒක නිසා ටික දවසක් යන විට මේ ධාරක ශාකය මේ යනවා අපිට දැක ගන්න පුළුවන්. දැන් ඔබට දකින්න ලැබෙන දුවේ පුතේ අර්ධ පරපෝෂී ශාකය. ඔබ කවුරුත් අඳුනන ලොරෙන්ටස් කියන ශාකය, එහෙම නැත්නම් පිළිල ශාකයක් තමයි මේ තියෙන්නේ. මේ පිළිල ශාකයත්
ශාක්‍ය දේහයක් මත ජීවත් වෙනවා. හැබැයි අපිට දකින්න පුළුවන් මේ ශාකයේ තියෙන කොළ පැහැති පත්‍ර. මේකද කොළ පැහැති පත්‍ර මොකටද? මේ පරපෝෂී ශාකය අපි කියනවා අර්ධ පරපෝෂී ශාකය. මෙහි ප්‍රභා සංශ්ලේෂණය මගින් ආහාර නිපදවනවා. නමුත් මුල් ධාරක ශාකයට යවලා ජලයේ ඛනිජ අවශෝෂණය කරගන්නවා. ඒක නිසා ටික දවසක් යන විට පිළිල ශාකයේ ධාරක ශාකයේ වූ ශාකය මිය යනවා අපිට බලා ගන්න පුළුවන් මේ රූප රාමුවේ දැක් වෙන පරිදි. මේ විදිහට දුවේ පුතේ අපිට අපේ පරිසරයේ පරපෝෂී ආකාර විශාල සංඛ්‍යාවක් අඳුර ගන්න පුළුවන්. මේ හැම පෝෂණයක්ම අපිට වැදගත් වෙනවා. අපි පැහැදිලි කරගත්ත ශාක සහ සතුන්ගේ පෝෂණ ක්‍රම පිළිබඳව ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවන් තෘප්ත කරගන්න විවිධ ක්‍රම පහයන් භාවිත කරනවා. මේ දේවල් පිළිබඳව දල විග්‍රහයක් ශෂික මිස්කිනුත් සාගරික මිස්කිනුත් අප දැනගත්තා. දැන් අපි මේ ශාක සහ සතුන් පිළිබඳව කතා කර නිසාම අපි හිතුවා ඉන්නතුරු මිනිසුන්ගේ පෝෂණය පිළිබඳව කතා කරන්න. ශෂික මිස්, මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යතාවන් කොහොමද සපුරගන්නේ සහ ඔවුන්ගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පිළිබඳව අපි යම් විග්‍රහයක් කරගනිමු. අවදුවේ පුතේ, දැන් මිනිසා කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දැන් කලින් ඉගෙන ගත්ත ස්වයංපෝෂී හා විෂමපෝෂී කියලා ජීවීන් වර්ග දෙකක් ගැන. මෙහිදී මිනිසා කියලා කියන්නේ විෂමපෝෂී ජීවියෙක්. ඒතර විෂමපෝෂී ජීවියෙක් කියන්නේ යාට යාගේ ආහාරය නිපදව ගන්න. දැන් අපිට අපේ ආහාරය නිපදව ගන්න අපි විසින් බෑ. එහෙමනම් මේ මිනිසා කරන්නේ වෙනත් කෙනෙක් නිපදවපු ආහාරයක් ලබා ගැනීම තමයි. මෙහිදී අපි මේ ලබා ගන්න ආහාරවල විවිධ පෝෂක පදාර්ථක තියෙනවා. දැන් දුවල පුතාලා අහලා තියෙනවා කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ඒත් එක්කම ලිපිඩ, ඔය වගේ පෝෂක පදාර්ථ ගණනාවක් අපි මේ ලබා ගන්න ආහාරයේ තියෙනවා. දැන් මේ ලබා ගන්න පෝෂක පදාර්ථ සාමාන්‍යයෙන් සංකීර්ණයි. ඒ කියන්නේ අපිට ඒ ලබා ගන්න ආකාරයෙන්ම ඒවා අවශෝෂණය කරගන්න බෑ අපේ ශරීරයට. ඒක නිසා මේ ලබා ගන්න පෝෂක පදාර්ථ අපේ ශරීරයට අවශෝෂණය කරගත හැකි සරල තත්ත්වයටපත් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ ආහාර ජීර්ණය කියන ක්‍රියාවලිය මගින් කෙරෙන්නේ. දැන් බලමු දුවේ පුතේ, අපි ආහාර ජීර්ණය කියන්නේ මොකද්ද මේකේ නිර්වචනය කියලා. සංකීර්ණ පෝෂක ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් කර අවශෝෂණය කරගත හැකි තත්ත්වයට පත් කිරීම තමයි අපි ආහාර ජීර්ණය යනුවෙන් හඳුන්වන්නේ. මෙහිදී දැන් මේ ආහාර ජීර්ණය සඳහා මිනිසාගේ සුවිශේෂීව එහෙම නැත්නම් බොහෝ ජීවීන්ගේ ආහාර ජීර්ණය සඳහා හැදගැසලා තියෙන පද්ධතියක් තියෙනවා. මේ පද්ධතිය අපි හඳුන්වනවා ආහාර ජීර්ණ පද්ධතිය කියලා. දැන් මිනිසාගේ ඇති ආහාර ජීර්ණ පද්ධතිය ඊළඟට දුවල පුතාලට දැක ගන්න පුළුවන් ආහාර ජීර්ණ පද්ධතියක රූප රාමුවක්. මේ ආහාර ජීර්ණ පද්ධතියේ එක් එක් කොටස් අපි වෙන් වෙන් අඳුන ගමු. පළමුවෙන්ම තියෙනවා මුඛ කුහරය. දැන් මුඛ කුහරයට තමයි අපි ආහාරය ඇතුල් කරන්නේ ප්‍රථමයෙන්ම. මේ ආහාරය අපි ඇතුල් කරද්දී මුඛ කුහරයෙන් ආහාරය ඇතුල් වෙනවා. ඉන් පස්සේ ආහාරය මුඛ කුහරයෙන් ග්‍රසනිකාව කියන ප්‍රදේශය, මං හිතන්නේ දැන් ඔයගලන්ට පැහැදිලිව පේනවා රූප සටහනේ, ග්‍රසනිකාව කියන කුටීරයට ඇතුල් වෙනවා. මේ ග්‍රසනිකාව කියලා කියන්නේ ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් දෙකටම පොදු වෙච්ච කුටීරයක්. මං හිතන්නේ අපි කලින් පාඩමක් කළා ශ්වසන පද්ධතිය ගැන. ඒතර ඒ පාඩම කරද්දී දුවල පුතාලට අවබෝධ වෙන්නේ නැති ග්‍රසනිකාව කියන කුටීරය ගැන අපි එහෙදිත් කතා කරා. මේදී ශ්වසන පද්ධතිය පවතින්නේ ආහාර ජීර්ණ පද්ධතියට ඉදිරියෙන් තමයි ශ්වසන මාර්ගය ගමන් කරන්නේ. ග්‍රසනිකාවට ඇතුළු වන ආහාරය අපි ජීවිකාව තුළ විශේෂ කොටසක් තියෙනවා. ඒකෙන් ආහාර මාර්ගයට ඒකෙන් ශ්වසන මාර්ගයට ඇතුළු වීම වළක්වනවා. ඉන්පසු ආහාරය ඇතුළු වෙනවා අන්නසෝත්‍රය කියන නාලමය ව්‍යුහයකට. මෙම අන්නසෝත්‍රයෙන් ආහාරය අරගෙන එනවා ආමාශය කියන කුඩා පැසක් වෙන ව්‍යුහයක් තමයි අපි ආමාශය කියලා කියන්නේ. රූප රාමුවේ ආමාශය අඳුර ගන්න පුළුවන් ඔයගලන්ට. ආමාශයෙන් පසු ආහාරය ඊළඟට ඇතුල් වෙනවා අපි කුඩා අන්ත්‍රය කියන කොටසට. දැන් මේ කුඩා අන්ත්‍රය කියන කොටස අපි බොහෝ දුරට විග්‍රහ කරලා කතා කරනවා නම් කුඩා අන්ත්‍රය කියන කොටස අපිට කොටස් තුනකට තවත් බෙදන්න පුළුවන්. ග්‍රහණීයයි, ශුන්‍යාන්ත්‍රකය සහ ශේෂාන්ත්‍රකය කියලා එහෙම වෙන් වෙච්ච කොටස් තුනකට බෙදන්න පුළුවන්. මෙහිදී ග්‍රහණීයෙන් පසුව අපිට විස්තර කරන්න පුළුවන් ඔය කුඩාන්ත්‍රය ඉතිරි කොටස් වල. කුඩාන්ත්‍රයෙන් පස්සේ ආහාරය ඊළඟට මහාන්ත්‍රයට ඇතුල් වෙනවා. මහාන්ත්‍රයෙන් පසු ආහාරය ගුද මාර්ගයෙන් ගුදය තියෙනවා ගුද මාර්ගයෙන් පිට වෙනවා. මෙහිදී දැන් ඔය ආහාර රූප රාමුවේ ආහාර ජීර්ණ පද්ධතියට අයිති කොටස, ඒ කියන්නේ අපි ආහාර ගමන් කරන කොටස කතා කරේ. මීට අමතරව ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වෙච්ච තවත් ග්‍රන්ථි කීපයක් තියෙනවා. මේ ග්‍රන්ථි තමයි මුඛ කුහරයේ පවතින කේට ග්‍රන්ථිය, මං හිතන්නේ රූප රාමුවේ
දුවල පුතාලට බලන්න පුළුවන් කොළ පැහැයෙන් දක්වලා තියෙන මේ මේ විශේෂ ග්‍රන්ථි කීපය කේට ග්‍රන්ථිය ඊට පස්සේ තියෙනවා අක්මාව කියන සුවිශේෂී මේක මේ ව්‍යුහය නැත්නම් මේ අවයවය ශරීරයේ පවතින දෙවැනියට විශාල අවයවයේ විදිහට තමයි හඳුන්වන්නේ මේ අක්මාවෙන් පිට කිල සංයෝගයක් නිපදවනවා ඒක ගබඩා කරන්න තව කුඩා කොටසක් කොළ පැහැව තියෙනවා රූප සටහනේ පිත්තාශය කියලා ඉන්පසු පිත්තාශයට රූප රූප රාමුවේ වම් පසින් තියෙනවා අග්න්‍යාශය කියලා ශාක පත්‍රයක ව්‍යුහය ගත්ත ව්‍යුහයක් මේ කේට ග්‍රන්ථි පිත්තාශය අක්මාව අග්න්‍යාශය කියලා කියන්නේ ආහාර මාර්ගයේ කොටස් නෙමෙයි ආහාර මාර්ගයේ ජීර්ණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය එන්සයිම ශ්‍රාවය කරන ග්‍රන්ථි පමණයි මෙහිදී එහෙමනම් මේක දැන් දුවල පුතාල මොනවද ආහාර මාර්ගයට අයිති කොටස් ආහාර ගමන් කරනකොට ආහාර මාර්ගයේ කොටස් හා ආහාර මාර්ගයට සම්බන්ධ ග්‍රන්ථි මොනවද කියලා මෙහිදී දුවල පුතාල දැන් අඳුර ගන්න ඇතේ ඒ කොටස් හඳුනා ගැනීමත් එක්ක දැන් අපි දන්න දෙයක් නේ අපි හැමෝම ආහාර ගන්නවා දැන් මුඛයට ඇතුල් කරගන්න ආහාර කොටසක් ඉන් අනතුරුව අපි දත් වලින් හපලා අපේ උදරයට ගමන් කරන මේ ක්‍රියාවලිය කොයි විදිහටද සිදු වෙන්නේ කියලා දන්නේ නැහැ අපිට පේන්නේ අපි දන්නේ අපි දත් වලින් හපනවා මුඛය තුළට ආහාර ගන්නවා ඉන් අනතුරුව අපි දත් වලින් හපලා ගිලිනවා මේ ක්‍රියාවලිය බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් අපි දැනගමු සාගරිකා මිස්කෙන් මේ ක්‍රියාවලිය කොයි විදිහටද සිදු වෙන්නේ කියලා ඔව් ප්‍රභා අද අපි සූදානම් වෙන්නේ අපේ දුවල පුතාලට මුඛයෙන් ඇතුළුවන ආහාරය මුඛයෙන් ඇතුළුනාට පස්සේ ගුද මාර්ගය දක්වා ගමන් කරන්නේ කොහොමද කියලා අභ්‍යන්තරයේ සිදුවන දේ පෙන්වන්න. මේ සඳහා අපි වීඩියෝ දර්ශනයක් බලමු. පළමුවම මුඛයට ඇතුළුවන ආහාර දත් මගින් කැඩී කෙටේ සමග මිශ්‍ර වී ආහාර ගුලියක් සෑදෙනවා. ඉන්පසුව ආහාරය ගිලීමේදී මෙම ගුලිය ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු කුටීරය වන ග්‍රසනිකාවට ඇතුල් වෙනවා. ග්‍රසනිකාවේ ඇති ආහාර අන්න ස්රෝතයට ගමන් කරද්දී ඒවා ශ්වාසනාලයට ඇතුල් වීම වළක්වන්න අපිකික්විකාව කියන පේශිමය පිදානය මගින් ශ්වාසනාලය වහනවා. ඉන්පසුව ක්‍රමාකුංචනය මගින් අන්න ස්රෝතයේ දිගේ ගමන් කරන ආහාරය ආමාශයට ඇතුල් වෙනවා. ආමාශයේදී කුඩා කැබලි වලට කැඩෙන ආහාරය ආලාර චක්‍ර පිදානය විවෘත වී ග්‍රහණියට ඇතුල් වෙනවා. ග්‍රහණියට ගමන් කරන ආහාරය කුඩා බඩවලට ඇතුල් වෙන ආකාරය ශුද්ධාන්තයට ඇතුල් වෙන ආකාරය ඔබ දකිනවා. ශුද්ධාන්තය කියන්නේ දිග නාලයක්. මේ ශුද්ධාන්තයේ දිගේ යන ආහාරය ජීර්ණය අවසන් වෙනවා. ශුද්ධාන්තයේදී ජීර්ණය අවසන් වෙන ආහාරය අවශෝෂණය සිදු වෙනවා. ආහාර ජීර්ණය අවසන් වෙනවා. ජීර්ණ අවසන් වෙලා ශුද්ධාන්තයේ තියෙන ඔබට මේ පේන ශුද්ධ අඟුලිකාවලින් රුධිරයට අවශෝෂණය කරගන්න. රුධිරයට අවශෝෂණය ඔබට පේන්නේ මේ රුධිරයට ආහාර පෝෂක කොටස් අවශෝෂණය කරගන්න ආකාරය. රුධිර නාලවලට පෝෂක කොටස් අවශෝෂණය කරගත්තට පස්සේ ආහාරය මහාන්ත්‍රයට ඇතුල් වෙලා මහන්ත්‍රයේ දිගේ ගමන් කරනවා. මහන්ත්‍රයේ දිගේ ගමන් කරද්දී ජලය අවශෝෂණය කරලා දුවේ පුතේ ගුද මාර්ගයට ඇතුල් වෙලා තාවකාලිකව එහි ගබඩා කරලා තියලා ගුදේ ඔස්සේ පිට වෙලා යනවා. මෙන්න මේ විදිහට අපිට ආහාරයක් මුඛයේ ඉඳලා ගුද මාර්ගය දක්වා යන ගමන් මාර්ගය විස්තර කරන්න පුළුවන්. දැන් ඔබ දකින්නේ මේ මාර්ගය මුඛ කුහරයට ඇතුල් වන ආහාරය ග්‍රසනිකාවට යනවා. ග්‍රසනිකාවෙන් අන්නස්රෝතයට ගමන් කරනවා. අන්නස්රෝතය හරහා යන ආහාරය ආමාශයට ඇතුල් වෙලා ආමාශයේ පැය කිහිපයක් රැඳිලා තියෙනවා. ආමාශයේදී ජීර්ණය වෙනවා පැය කිහිපයක් තිස්සේ ගබඩා වෙලා තිබිලා ඉන්පසුව ග්‍රහණියට ඇතුල් වෙනවා. ග්‍රහණියට ඇතුල් වන ආහාරය තවදුරටත් ජීර්ණය වෙලා ශුද්ධාන්තයට ඇතුල් වෙනවා. ශුද්ධාන්තයේදී ආහාර ජීර්ණය අවසන් වෙනවා. ශුද්ධාන්තයේදී ආහාර ජීර්ණය අවසන් වෙලා පෝෂක අවශෝෂණය කරගෙන මහන්ත්‍රයට ඇතුල් වෙලා මහන්ත්‍රයේ ඉඳලා ජලය අවශෝෂණය කරලා බුද මාර්ගයට යනවා. බුද මාර්ගයේ තාවකාලිකව ගබඩා වෙලා තිබිලා ගුදේ ඔස්සේ ආහාරය පිට වෙලා යනවා. මෙන්න මේ විදිහට ආහාර මාර්ගයට ඇතුල් වන ආහාරය බුද මාර්ගය දක්වා යන ගමන් මාර්ගය අපිට විස්තර කරන්න පුළුවන්. හොඳයි නංගේ මදී දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති ආහාර මාර්ගය පිළිබඳව ආහාර ජීර්ණය සිදුවන ආකාරය පිළිබඳව මනා අවබෝධයක් ඔබට මේ විග්‍රහයන් සමග ලැබෙන්න ඇති. ශෂික මිස් දැන් අපි මේ සියලු විග්‍රහයන් එක්ක අපි ටිකක් පැහැදිලි කරගන්න ඕනේ. මම අහලා තියෙන දෙයක් තමයි මේ ආහාර ජීර්ණයේදී මේ ආහාර ජීර්ණ පද්ධතිය විවිධ කොටස් පිළින් ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය විවිධ එන්සයිම පිට වෙනවා කියලා. එන්සයිම නිෂ්පාදනය වෙනවා කියලා. මේ නිෂ්පාදනය වෙන එන්සයිම් වර්ග මොනවද? කොයි වගේ කොටස් වලද මේ විදිහට එන්සයිම් නිෂ්පාදනය වෙන්නේ?
දුවල පුතාලට අපි දැන් විස්තර කරනවා කොහොමද මේ ආහාර මාර්ගයේ එක එක් ස්ථානවලදී ආහාර ජීර්ණය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනකොට එක එක් ස්ථානවලදී ශ්‍රාවය වෙන නැත්නම් ආහාර මාර්ගයට එක්වන විවිධ එන්සයිම වර්ග කීපයක් තියෙනවා. දැන් අපි මේ එන්සයිම ඒ එන්සයිම එකතු වෙන ස්ථානියත් එක්ක කොයි විදිහටද මේක ක්‍රියාකාරීත්වය ඒ එන්සයිම ක්‍රියා කරාට පස්සේ මේ සංකීර්ණ ආහාරය මොන විදිහටද සරල තත්ත්වයටපත් වෙන්නේ කියන එක බලමු. ප්‍රථමයෙන්ම මෙතනදී දොලපුතාලට දැක් ගන්න පුළුවන් මේ මුඛ කුහරය ඇතුළේදී සිදුවන දේ. මුඛ කුහරය ඇතුළේ තියෙන පිෂ්ඨය අපි ගන්න ආහාර කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය අනේ පිෂ්ඨය කොටස තමයි අපේ ඔබ ඒ කුඩා රූපරාමය දැක්කේ. පිෂ්ඨය ඇමයිලේස් කියන එන්සයිමයක් ශ්‍රාවය කරනවා මුඛ කුහරයේ පවතින කේටේ සමග තමයි මේ ඇමයිලේස් කියන එන්සයිමේ මිශ්‍ර වෙලා තියෙන්නේ. මේ ඇමයිලේස් කියන එන්සයිමය මගින් මේ පිෂ්ඨය මෝල්ටෝස් කියන සරල අවශෝෂණය කර හැකි සරල ඵලයේ බවට පත් කරනවා. එතන මේ ක්‍රියාවලිය මුඛ කුහරය ඇතුළතදී සිදු වෙනවා. දැන් දුවල පුතාලා දන්නවා ඇති දැන් දුවනකොට ක්‍රීඩකයෙකුට ඉක්මනටම ග්ලූකෝස් දෙන්නේ. එහෙම නැත්නම් අපි ක්‍රීඩකයෙකුට පාන් කෑල්ලක් බනිස් ඒ වගේ දෙන්නේ නැහැනේ ශරීරික ශක්තිය ලබා ගන්න අපි දෙන්නේ ග්ලූකෝස්. ඒකට හේතුව තමයි මුඛ කුහරයේදීම මේ ග්ලූකෝස් ඉක්මනින්ම ශරීරයට අවශෝෂණය කර ගැනීම සිදු වෙනවා. එතකොට ඒදී ඉක්මනින් ශක්තිය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මුඛ කුහරයේදී පිෂ්ඨය ඇමයිලේස් මගින් පිෂ්ඨේ මෝල්ටෝස් බවට පත් කිරීම සිදු කරනවා. මීළඟට ආයෙත් ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී එන්සයිම ශ්‍රාවය වෙන්නේ මුඛ කුහරයෙන් පස්සේ ග්‍රසනිකාව අනසෝත්‍රය කියන කොටස් වලදී ආහාර ජීර්ණය වෙන ක්‍රියාවලියක් සිදු වෙන්නේ නැහැ. මීළඟට ආමාශය තුළට ආහාරය ඇතුළු වුණාම දුවල පුතාලා දැක ගන්න පුළුවන් මේ තියෙන ආමාශයේ රූප රාමුවක් ආමාශයට ආහාරය ඇතුළු වුණාට පස්සේ ආමාශයේදී එකතු වෙනවා අපි කියනවා මෙතනදී ආමාශික යෝෂයක් එකතු වෙනවා ආමාශයට ඇතුළු වෙච්ච ආහාරය අනසෝත්‍රය ඔස්සේ ආමාශයට ඇතුළු වෙච්ච ආහාරය ඊට පස්සේ ආමාශයේ පවතින මේ ආමාශික යෝෂ මගින් ජීර්ණය කිරීම සිදු වෙනවා මෙහිදී HCL කියන නැත්නම් හයිඩ්‍රොක්ලොරික් කියන අම්ලය ආමාශයට ශ්‍රාවය කරනවා තව රෙනින් කියන එන්සයිම වර්ගයක් ශ්‍රාවය කරනවා ඒත් එක්කම පෙප්සින් කියන එන්සයිම වර්ගයක් ශ්‍රාවය කරනවා එතකොට ආමාශය තුලදී කිරි කැටිගැසීම තමයි රෙනින් කියන එන්සයිමේ මගින් සිදු කරන්නේ. හැබැයි මේක වැඩි හිටි පුද්ගලයන්ගේ මේ රෙනින් කියන එන්සයිම ශ්‍රාවය වීම සිදු වෙන්නේ නැහැ. කුඩා දරුවන්ගේ තමයි ආමාශයේදී මේ කිරි කැටිගැසීමේ ක්‍රියාවලිය රෙනින් මගින් සිදු කරන්නේ. මීළඟට ආමාශය තුලදී ප්‍රෝටීන පෙප්සින් කියන එන්සයිමේ මගින් පොලිපෙප්ටයිඩ් කියන සරල අවශෝෂණය කර හැකි ඵලයේ බවට පත් වෙනවා. පොලිපෙප්ටයිඩ් කියන ඵලයේ බවට පත් වෙනවා පෙප්සින් එන්සයිමේ මගින්. ඊළඟට හයිඩ්‍රොක්ලොරික් අම්ලය තමයි ඔය HCl කියලා රූප රාමය දක්වලා තියෙන්නේ. ඒක ආහාරය ආම්ලික කිරීම තමයි මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයෙන් සිදු කරන්නේ. එහෙනම් දුවල පුතාලට දැන් වැටහෙනවා ඇති ආමාශය තුලදී දැන් සමහර ප්‍රශ්න පත්‍රවල දුවල පුතාලට මේක අහනවා ආමාශය තුලදී ආහාරය ආම්ලික වාෂ්පික ස්වභාවය පහදන්න කියලා. ඒත් දැන් අපිට පැහැදිලි ආමාශය තුලදී හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ ශ්‍රාවය වෙන හින්දා ආහාරය ආම්ලිකයි කියලා. මේලඟට ආමාශයෙන් පස්සේ ආහාරය ඇතුළු වෙන ග්‍රහණියට ඊළඟ රූපසටහනේ බලමු අපි ග්‍රහණිය ග්‍රහණීට ඇතුළු වෙච්ච ආහාරය ග්‍රහණීක රූපසටහනක් මෙතන දක්වලා තියෙනවා මේ ආහාරය ඊළඟට ග්‍රහණියේදී ආහාරයට එකතු වෙනවා මෙන්න මේ ආකාරයෙන් ග්‍රහණීට එකතු වෙනවා පිට්‍යුෂය එකතු වෙනවා ඒත් එක්කම අග්න්‍යාශික යුෂය එකතු වෙනවා. එතකොට මේ යුෂ දෙකම පිට්‍යුෂය සහ අග්න්‍යාශික යුෂය තමයි ග්‍රහණයට එකතු වෙන්නේ. එතකොට පිට්‍යුෂ ගබඩා කරලා තියෙන පිත්තාශයේ නමුත් එක නිපදවන්නේ යක්මාවේදී. ග්‍රහණයේදී සිදුවන කාර්යය තමයි පිට්‍යුෂය මගින් ආහාරය භාෂ්මික කරනවා. එතකොට ආමාශයේදී ආම්ලික වෙච්ච ආහාරය එහෙනම් ග්‍රහණයේදී සිදුවෙන්නේ භාෂ්මික කිරීමක්. ඒත් එක්කම ලිපිඩ තෛලෝදකරණය කියන ක්‍රියාවලිය සිදුවෙන්නේ ග්‍රහණිය තුලදී. මීළඟට ග්‍රහණයෙන් පස්සේ දැන් කලින් විස්තර කළා ග්‍රහණිය කියන්නේ කුඩාන්ත්‍රයේ මුල් කොටස කියලා. ඊට පස්සේ කුඩාන්ත්‍රයේ ඉතිරි කොටසට ආහාරය ගමන් කරලා කුඩාන්ත්‍ර ඉතිරි කොටස්වලදී මේ ආන්ත්‍රික විශේෂ ශ්‍රාවය වෙනවා. ඒ ආන්ත්‍රික විශේෂ මගින් ආහාරය පවතින තවදුරටත් පවතින සංකීර්ණ කොටස් සරල කොටස් බවට පත් කරලා අවශෝෂණය කරගන්න සුදුසු තත්ත්වයට පත් කරනවා. ඊළඟට අපි බලමු කුඩාන්ත්‍රයේදී ශ්‍රාවය වෙන එන්සයිම වර්ග තුනක් තියෙනවා. අපිට මේ එන්සයිම වර්ග තුන නම් කරන්න පුළුවන්. ඇමයිලේස් එන්සයිමය ලයිපේස් ට්‍රිප්සින් යනුවෙන් එන්සයිම වර්ග තුන. එතකොට ඇමයිලේස් කියන එන්සයිමය ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් එහෙම නැත්නම් පිෂ්ඨය මත ප්‍රතික්‍රියා කරලා ඇමයිලේස් කියන එන්සයිමය ඔය පිෂ්ඨයේ ග්ලූකෝස් බවට පත් කරනවා. ඒතර එක අවසාන අවශෝෂණ ඵලයක් විදිහට ග්ලූකෝස් මෙහිදී දැක ගන්න පුළුවන්.
මීළඟට ආහාරයේ ලිපිඩ කොටස් ලයිපේස් කියන එන්සයිමේ මගින් මේදාම්ල සහ ග්ලිසරෝල් කියන කුඩා සරල පළබවට පත් කරනවා. ඊළඟට ප්‍රෝටීන ට්‍රිප්සින් කියන එන්සයිමේ මගින් ඇමයිනෝ අම්ලය කියන සරල අවශෝෂක පළබවට පත් කරනවා. මේ ආකාරයෙන් කුඩා අන්ත්‍රයේදී සංකීර්ණ ආහාර ද්‍රව්‍ය සරල අවශෝෂණය කළ හැකි තත්ත්වයට පත් කරලා දැන් හමාරයි. මීළඟට තියෙන්නේ ආහාර අවශෝෂණය කරන කෘත්‍ය සිදු කරන එක. දැන් ඔබතුමිය සඳහන් කරපු කාරණාත් එක්ක ආහාර සංකීර්ණ ක්‍රියාවලිය බොහොම සංකීර්ණ දෙයක් කියන එක අපි දන්නවා මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. දැන් මේ ජීර්ණ ක්‍රියාවලිය සිදුවෙන මේ ක්‍රියාකාරකම් එක්ක ඔබතුමිය සඳහන් කරා මේ සංකීර්ණ පෝෂණ කොටස් බොහොම සරල තත්ත්වයට පත් වෙනවායි කියලා මේ ජීර්ණ ක්‍රියාවලිය තුළ. ඉන් අනතුරුව අවශෝෂණය සිදුවෙන්නේ කොයි කොටස්වලදීත් සහ අවශෝෂණය සිදුවෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි කතා කරමු. ගේ පුතේ ආහාරය जीर्ण क्रियावली अवसान वेनो शुद्रांते दी शुद्रांते अभ्यंतर व्यूहे गत्तोत् शुद्रांते अभ्यंतरे तियनो शुद्रांगुलिका राशिया मे शुद्रांगुलिकावलिन आहार अवशोषणे सिदु करनो तोड़ शशिका मिस विस्तर करा वगे अपे आहारे तियन पिष्टे आहारे तियन पिष्टे अवसाने दी ग्लूकोस बावट पाच करनो सरल सीनी बावट पाच करनो ए वगेम प्रोटीन अमाइनो अम्ल बावट पाच करनो ලිපිඩ මේදාම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරනවා. මෙන්න මේ ග්ලූකෝස් ඇමයිනෝ අම්ල සහ ඇමයිනෝ අම්ල මේදාම්ල සහ ග්ලිසරෝල් කියන ඒවා තමයි ආහාරවල ජීර්ණ අන්තපල විදිහට අපේ රුධිරයට අවශෝෂණය කිරීම සිදුවන්නේ. මේ අවශෝෂණය සිදුවෙන්නේ ශුද්ධාංගුලිකා කියන ව්‍යුහයන් හරහා. අපි බලමු ශුද්ධාංගුලිකාවක ව්‍යුහය ගත්තහම මොන වගේද කියලා. මෙන්න මේ ශුද්ධාංගුලිකාවක ව්‍යුහය අපිට දකින්න ලැබෙන්නේ ඉතා කුඩා අඟුලිකා මේවා ආහාර මාර්ගයේ අපි ඇතුල් බිත්තිය ගත්තොත් හරියට බුරුසු ධාරයක් වගේ මේ අඟුලිකා රාශියක් අපිට බලා ගන්න පුළුවන්. මේකේ පිටින්ම දකින්න ලැබෙනවා අපිච්ඡදය අපි කියනවා ස්තම්භික අපිච්ඡදය තමයි මෙහි දැක ගන්න ලැබෙන්නේ. ඊළඟට මේකේ රුධිරකේශනාලිකා ජාලයක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මැද තියෙනවා නාලයක් අපි කියනවා මේකට පයෝලස නාලිකා කියලා. පුතේ මේ පයෝලස නාලිකාව කියන්නේ වසා කේශ නාලිකාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේකට ස්නායු සැපීමක් තියෙනවා අපි එකක් දක්වලා තියෙනවා. දුවේ පුතේ මෙන්න මේ ශුද්ධාංගුලිකා වලින් රුධිර කේශ නාලිකාව වලට අවශෝෂණය වෙනවා ආහාරයේ පෝෂණාන්ත පළ වලින් ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ජීර්ණාන්ත පළය සහ ප්‍රෝටීන ජීර්ණාන්ත පළය රුධිරකේශනාලිකාවලට අවශෝෂණය වෙනවා. මේ ශුද්ධාංගුලිකාවක මැද තියෙන පයෝලස නාලිකා මෙන්න මේ පයෝලස නාලිකාවලට තමයි මේදාම්ල සහ ග්ලිසරෝල් අවශෝෂණය වීම සිදු වෙන්නේ. මේ විදිහට අපිට ශුද්ධාංගුලිකා හරහා ආහාරයේ අන්තපල අවශෝෂණය වෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ අවශෝෂණ ක්‍රියාවලිය පිළිබඳව විග්‍රහ කර ගැනීමත් එක්ක අපි දන්න දෙයක් තමයි අපේ ශරීරයට විවිධ රෝගාබාධ ඇතුල් වෙනවා. දැන් මේ හටගන්නා රෝග තත්ත්වයන් එක මේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතවත් විවිධ රෝගාබාධ වලට ඔබ මුහුණ දීලා ඇති. මේ රෝගාබාධ මොනවාද සහ මේවා හට ගැනීමට හේතු සාධක මොනවාද? මේ පිළිබඳව විග්‍රහයක් කර ගැනීම ඔබේ විද්‍යා පාඩමට වගේම ඔබේ එදිනෙදා ජීවිතයටත් ඔබේ නිරෝගීමත්භාවයටත් වැදගත්. ඒ නිසා අපි මේ පිළිබඳව යම් විග්‍රහයක් කරමු ශෂිකා මිස්. පොදුවේ පුතේ දැන් මේ රෝග ගැන අපි කතා කරද්දී රෝගාබාධ ගැන අපි ඉගෙන ගැනීම ඇත්තටම දුවල පොතාලට දෙන ප්‍රශ්න පත්‍රයට උත්තර ලිවීමම නෙමෙයි මේකේ අරමුණ වෙන්නේ. ඒ කියන්නේ රෝගාබාධ ගැන මේ පද්ධතියට ඇතුළු වෙන රෝගාබාධ ගැන අපි දැන ගැනීම දුවල පුතාලගේ එදිනෙදා ජීවිතයට ඒ වගේම එදිනෙදා ජීවිතයේ දුවල පුතාලගේ ශාරීරික යහපැවැත්මට මේ සියලුම දේට මේ රෝගාබාධ පිළිබඳ අපිට අවබෝධයක් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම මේ රෝගාබාධ වලින් වැළකෙන්න අපිට සුදුසු ප්‍රතිකර්ම ගන්නත් අපි ඒව ගැන ඉගෙන ගැනීම ගොඩක්ම වැදගත් වෙනවා. මෙහිදී අපිට රෝගාබාධ කීපයක් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව කතා කරන්න. ප්‍රථමයෙන්ම අපි කතා කරනවා ආහාර මාර්ගයට සම්බන්ධ නැති වුණත් ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධව එක් රෝගාබාධයක් අපිට නම් කරන්න පුළුවන් කම්මුල් ගාය කියලා සාමාන්‍යයෙන් මේක ව්‍යවහාර කරනවා. මම හිතන්නේ දුවල පුතාලා මේ ගැන හොඳට අහලා ඇති. මේක වෛරසයක් මගින් ඇතිවන රෝගයක්. වෛරස් රෝගයක් කියලා තමයි අපි හඳුන්වන්නේ. මේ කම්මුල් ගාය කියන රෝගය ඇති වෙන්නේ අපි මුලදී කතා කළා අපේ මුඛ කුහරය තුල තියෙනවා කියලා ක්‍රේට ග්‍රන්ථි. කේට ග්‍රන්ථි වර්ග තුනක් ඇත්තටම තියෙනවා. දිවට යටින් තියෙනවා පැරොටිට්, අදෝ ජීවහ සහ උපඋර්ධවහනුක කියලා කේට ග්‍රන්ථි වර්ග තුනක්. ඒතර මේ කේට ග්‍රන්ථි ආසාදනය වීමෙන් තමයි කම්මුල් ගාය ඇති වෙන්නේ. දැන් මේ රූප රාමයේ දොළපතලට දැක ගන්න පුළුවන් කම්මුල් ගාය ඇති වෙච්ච දරුවෙක් මේ දරුවගේ
පැත්තෙන් තමයි කන පිටිපස්සෙන් ඉදිබිලා තියෙන්නේ කේට ග්‍රන්ථි ඉදවීම නිසා තමයි මේක සිදු වෙලා තියෙන්නේ දැන් දුවල පුතාට දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් කේට ග්‍රන්ථි වල පිහිටීම රූප සටහනකින් නිරූපණය කරලා තියෙනවා මෙහිදී මේත් එක්කම කම්බුල් ගාය වගේම තවත් විශේෂ වැදගත් වෙන ඒ කියන්නේ නිරන්තරයෙන්ම වැළඳෙන රෝගයක් තියෙනවා ගැස්ට්‍රයිටිස් දැන් ගැස්ට්‍රයිටිස් කියන රෝගය මේ දවස්වල මේ දිනවල මේ කාලවකවානුවේදී බොහෝ සෙයින් කතා කරනවා මේ රෝගාබාධය ගැන අපි එතකොට මෙතනදී දැනගන්න ඕනේ ඇයි මේ ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්නේ මොකද මේ රෝගය ඇතිවීමට හේතු කියලා ප්‍රථමයෙන්ම පළවෙනි එක අපිට ගත්ත හැකි අධික ලෙස තෙල් ආහාරයට ගැනීම ඒක තමයි එක ප්‍රධාන හේතුවක් තමයි ගැස්ට්‍රයිටිස් ඇතිවීමට ඊළඟට නියමිත වේලාවට ආහාර නොගැනීම දැන් බොහෝ දුරට දුවල පුතාලා උදේටත් එහෙමයි උදේ ආහාර ගන්නේ නැතුව දුවල පුතාලා පාසල් යනවා එතකොට නියමිත වේලාවට ආහාර නොලැබීම වගේ හේතු නිසා ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන් අපි දන්නවා ආමාශය ආම්ලිකයි ඉස්සෙල්ලා කතා කළා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තියෙනවා ඒත් ආමාශයේ තියෙන ආම්ලික ගතිය වැඩිවීම තමයි මෙහිදී සිදු වෙන්නේ මේ ආමාශයට ප්‍රමාණවත් ආහාර නොලැබීම නිසා මීළඟට දුම්වැටි මත්පැන් භාවිතය මේ හේතුවත් ගැස්ට්‍රයිටිස් වලට හේතු වෙන්න පුළුවන් ඊළඟට අවසාන වශයෙන් කාංසා තත්වය අපි කියනවානේ පාළුවක් කාංසා තත්වය වගේ දේවල් ඒ කියන්නේ මානසික විවිධ මානසික හේතුත් මේ ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු වශයෙන් දකින්න පුළුවන් දැන් දුවල පුතාලට බහුලවම තියෙන රෝගයක් තමයි විභාගයක් ලං වෙනකොට සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් රෝගය තරමක් වැඩි වෙනවා වගේ කියලා දකින්න පුළුවන් හේතුව තමයි මේ මානසික ආතතිය දුවල පුතාලට ඇති වෙන ඒකයි හේතුව මේ ආකාරයෙන් අපිට රෝගාබාධ කීපයක් කතා කරන්න පුළුවන් මේ විතරක් නෙමේ ප්‍රබා තව රෝග කීපයක් තියෙනවා අපිට කතා කරන්න අපි ඊළඟට කතා කරමු ඒවා ගැන. ඔව් ඒ පිළිබඳව අපි කතා කරමු සාගරික මිස් ඒ රෝග කීපය පිළිබඳවත් යම් විග්‍රහයක් කරાવી. ඔව් දුවේ පුතේ ශෂෝ මිස් කතා කරා වගේම තවත් අපිට රෝග තියෙනවා. එක රෝගයක් තමයි අපිට අපේ ආහාර මාර්ගයේ ආශ්‍රිතව තියෙන ඇපෙන්ඩිසයිටිස් කියලා කියන්නේ. මේකට අපි කියනවා උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියලා. අපේ ආහාර මාර්ගයේ තියෙන උණ්ඩුක පුච්චය ආසාදනය වීම නිසා තමයි මේ ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය ඇති වෙන්නේ. අපි බැලුවොත් ඇපෙන්ඩිසයිටිස් කියන රෝගය ඇති වෙන්නේ කොහොමද කියලා ඇපෙන්ඩිස් උණ්ඩුක පුච්චේ තියෙන්නේ කොහෙද කියලා ශුද්ධාන්තය සහ මහාන්ත්‍රය අතර අපිට දැක ගන්න පුළුවන් මේ උණ්ඩුක පුච්චය කියන එක පවතින. මෙන්න මේ උණ්ඩුක පුච්චය ක්ෂීණ වෙච්ච අවයවයක්. මේකෙන් විශේෂිත කාර්යයක් ආහාර මාර්ගය සඳහා ඉටු වෙන්නේ නැහැ. නමුත් මේක අපේ ආහාර මාර්ගයේ නිසි කාර්යයක් ඉටු නොකරමින් පවතිනවා. මේ ව්‍යුහය ශුද්ධ ජීවීන් මගින් ආසාදනය නිසා උණ්ඩුක පුච්චය ආසාදනය වීමෙන් උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇතිවීම සිදු වෙනවා. උණ්ඩුක පුච්ච ප්‍රදාහය ඇති වුණාම ශල්‍ය කර්මයක් මගින් මේ උණ්ඩුක පුච්චය ඉවත් කිරීම අපිට කරන්න පුළුවන්. ඉන් අපිට විශේෂිත හානියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපේ ආහාර මාර්ගය ආශ්‍රිතව තියෙන විශේෂිත රෝගයක් තමයි පණු රෝග. අපි දැනගෙන මීන රෝගයක් ඕන රෝගයක් තමයි පණු රෝග. ශුද්ධාන්තය සහ මාන්ත්‍රයේ ජීවත් වෙමින් විවිධ පණුවන් වර්ග අපේ ආහාර මාර්ගයෙන් පෝෂණය ලබනවා. මේක නිසා අපිට නිසි පරිදි පෝෂණය නොලැබෙනවා වගේම රක්තහීනතාවය වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. ඔබට දකින්න ලැබෙන දුවේ පුතේ මේ අපේ ආහාර මාර්ගයේ ජීවත් වෙන පණුවන් වර්ග. මේ අපිට දකින්න ලැබෙන කොකු පණුවේ. ඒ වගේම කොකු පණුවන් තව ඉන්නවා අපේ ආහාර මාර්ගයේ කිරි පණුව. දැන් දුවල පුතාලාට දකින්න ලැබෙන්නේ අපේ ආහාර මාර්ගයේ ජීවත් වෙන කිරි පණුව. කිරි පණුවගේ ප්‍රමාණය ගැන අවබෝධයක් ගන්න පුළුවන් ඒ රූප රාමුවෙන්. කිරිපණුව එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි අපේ ආහාර මාර්ගයේ ඉන්නේ අපේ ආහාර මාර්ගයේ කිරිපණුවන් රාශියක් ඉන්න රූප රාමුවක් තමයි ඔබ මේ දකින්නේ. ඒ වගේම අපේ ආහාර මාර්ගයේ ඉන්න තවත් සුවිශේෂී පණුවෙක් තමයි පටිපණුව කියලා කියන්නේ. අපේ රටේ පටිපණුව බොහෝ විට අඳුරගන්න ලැබෙන්නේ නැහැ. අප්‍රිකානු රටවල තමයි පටිපණුව අඳුරගන්න ලැබෙන්නේ. සාමාන්‍යයෙන් එක පටිපණුවෙකුට ජීවත් වෙන්න එක ජීවියෙක් තුල එක මිනිසෙක් තුල ජීවත් වෙන්න පුළුවන් එක පටිපණුවෙකුට. මෙයා ඒ තරම් විශාල ජීවියෙක්. මේ ජීවියා ආහාර මාර්ගය තුල සිටීමෙන් ආහාර මාර්ගයෙන් පෝෂණය ලබන විට ධාරකයා මිය යාම උනත් සිදුවන්න පුළුවන්. ඒ තරමටම මේ පටිපණුවා අධාරකයාගෙන් පෝෂණය ලබා ගැනීම සිදු වෙනවා. මේ විදිහට දුවේ පුතේ අපිට විවිධාකාර පෝෂණයන් පෝෂණය ලබා ගන්න පණුවන් ආකාර අපේ ආහාර මාර්ගයේ ඉන්නවා අඳුන ගන්න පුළුවන්.
ඒ වගේම තමයි දැන් මේ රෝගාබාධ පිළිබඳව කතා කරද්දී අපි මේ පණු රෝගය පිළිබඳව කතා කරා. ඊට අමතරව තවත් රෝග තත්ත්වයන් තිබෙනවා අපිට කතා කරන්න. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සහ මේ රෝග තත්ත්වයන් ඇතිවන හේතු කාරණා පිළිබඳව. අපි මේ පිළිබඳව ශෂික ගුරුතුමියගෙන් පැහැදිලි කරගමු. ඕදුවේ පුතේ දැන් ඔය කතා කරපු රෝගාබාධ අපි දැන් කීපයක් ගැන කතා කරා. ප්‍රථමයෙන්ම කතා කළා කම්මුල් ගාය, ඊළඟට පණු රෝග ගැන කතා කරා. ගැස්ට්‍රයිටිස් තත්ත්වය ගැන කතා කරා. මීළඟට තවත් ඇපෙන්ඩිසයිටිස් එහෙම නැත්නම් උණ්ඩුක පුච්ච ප්‍රදාහය කියන රෝගය ගැන කතා කරා. මීළඟට ප්‍රධානම වෙන බොහෝ දුරට බොහෝ පුද්ගලයන්ට දකින්න පුළුවන් එක් රෝගාබාධයක් විදිහට අපිට නම් කරන්න පුළුවන් මලබද්ධය. එතකොට මෙහිදී මේ මලබද්ධය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මලපහ කිරීමේ අපහසුතාවය ඇතිවීම තමයි අපි මලබද්ධය කියලා හඳුන්වන්නේ. මේ මලබද්ධයට බලපාන හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දැන් දුවල පුතාලට බලා ගන්න පුළුවන් අඩුවෙන් ජලය පානය කිරීම. බොහෝ දුරට අපිට නියමිත ප්‍රමාණයට ජලය පානය කරන්නේ නැත්නම් දෛනික අවශ්‍ය වන ජල ප්‍රමාණය ලැබෙන්නේ නැත්නම් එදිර අපි ඉගෙනගෙන තිනවා දැන් මහාන්ත්‍රයේදී වැඩිපුර ජල ප්‍රමාණයක් අවශෝෂණය වෙනවා කියලා. එදිර මහාන්ත්‍රයේදී ජලය අවශෝෂණය වෙනකොට මලපහ සමග පිටවන ජල ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මේ අඩුවෙන් ජලය පානය කිරීමත් මලබද්ධය සඳහා එක හේතුවක් වෙනවා මෙහිදී. ඊළඟට දෙවෙනි එක තමයි නියමිත වේලාවට මලපහ නොකිරීම. ඊළඟට තන්තු අඩු ආහාර ගැනීම. මේක තරමක් විශේෂයි. බොහෝ දුරට අපි එදිනෙදා ක්ෂණික ආහාර වලට පුරුදු වෙලා තිනවා පිට්සහිත ඒ වගේ. එතකොට අපේ ආහාරයට එකතු වෙන තන්තු ප්‍රමාණය සාමාන්‍යයෙන් පළතුරු එළවලු වලින් ආහාරයට ලැබෙන තන්තු ප්‍රමාණය අඩු වීම නිසා මලපහ කිරීමේ අපහසුතාවය ඇති වෙනවා. එහෙමනම් මලබද්ධය ඇතිවීමට මෙන්න මේ වගේ කාරණා හේතු වෙන්න පුළුවන්. ඒත් එක්කම දැන් මේ ආකාරයට මලබද්ධය ඇතිවීම නිසා ඇතිවන තවත් විවිධාකාර රෝග තත්ත්වයන් තියෙනවා. අපිට මලබද්ධය තවදුරටත් පැවතීමකට වැඩිදුරටත් පැවතුනොත් එය අර්ශස් තත්ත්වයක් දක්වා ඇතිවෙන්න පුළුවන්. දැන් දුවල පුතාල අහලා ඇති මොකද මේ අර්ශස් කියන්නේ කියලා. අර්ශස් රෝගයේදී එහිදී රෝග ලක්ෂණ කීපයක් දැක ගන්න පුළුවන් දුවල පුතාලට. සාමාන්‍යයෙන් මලපහ සමග ලේපිටව යාම, මලපහ කිරීමේ අපහසුතාවය ඔන්න වගේ හේතු තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ අර්ශස් තත්ත්වයට. එතකොට දුවල පුතාලා දැනගත යුතුයි මලබද්ධය කියන රෝගය සඳහා කලින් ප්‍රතිකාරය ලබා ගන්න ඕනේ. ඒත් එක්කම අපි දැන් එයින් වළකින්න වැඩිපුර ජලය පානය කිරීම, තන්තු සහිත ආහාර ගැනීම, වැඩිපුර එළවලු සහ පළතුරු ලබා ගැනීම, ආහාරයට එක් කර ගැනීම ඔන්න වගේ ක්‍රියාවලි මගින් අපිට මලබද්ධයත් දුරු කරගෙන ඒත් එක්කම අර්ශස් තත්ත්වය ඇතිවීමේ අවධානමත් අඩු කරගන්න පුළුවන්. අද දවසේ අපේ පාඩම් මාතෘකාව වුණේ ජීවීන්ගේ පෝෂණය. මේ පාඩම් මාතෘකාව ඔබේ අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න අවශ්‍ය කරුණු සම්පාදනය කළා පමණක් නොව ඔබේ එදිනෙදා ජීවිත අවශ්‍යතා වෙනුවෙනුත් මේ පාඩම ඔබට ඉවහල් වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේ ඔබව මේ පාඩම් පිළිබඳව දැනුම්වත් කරන්න අද දවසේ සම්පත් දායකත්වයේ ලබා දුන් කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ විද්‍යා ආචාර්යනි සාගරිකා ජයතිලක ගුරුතුමියට, කිරිබත්කොළ විහාර මහදේව බාලිකා විද්‍යාලයේ විද්‍යා ආචාර්යනි ශෂිකා ලීරාරත්න ගුරුතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.